අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කිය රසියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අටවෙනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසු දැවැන්ත විරෝධතාවයකට සූදානම් ගුරු සංගම් පවසයි විමල්ල උදේලා කතා කරන්නේ ගැලරියට ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවෙන් ගිහිල්ලා යෝගතනවි ඇමරිකාවට විකුණලා ඉවරයි විදිලිබල ඇමති ගාමිණී ලොකුගේ කියයි අපි හැමදාම කිව්වේ එක දෙයයි මේ මිනිස්සු නිර්පරාදේ මරා දමන්න හේතුව අපිට දැනගන්න ඕන කාඩිනල් හිමි ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් යෝගතනවි බලාකාරයේ කොටස් මේවන විට ඇමරිකාවට විකුණ අවසන් බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසනවා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් මේ ගිවිසුමට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල කර තිබෙනවා එම විරෝධය ගැලරියට සිදු කරන එකක් බවයි ලොකුගේ අමාත්‍යවරයා පවසන්නේ යෝගතනවි LNG ප්‍රශ්නය දැන් උඩුතුවන තුවාලයක් හා සමානයි යුගතනවි බලාකාරයේ කොටස් 140ක් ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් මෙවන විට රට තුල පවතින අර්බුදය මොහොතින් මොහත වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබෙනවා ජනතාවට වෘත්තීය සමිති වලට ස්වාධීන කණ්ඩායම් වලට මෙන්ම රජයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද මේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි මත බෙහෙදාත්මක තත්ත්වයක් මෙම ගිවිසුම් මගින් මෙරට විදුලිබල සැපයුම ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට ඒකාධිකාරියක් ලෙස පවත්වාගෙන යාමේ හැකියාව තුලින් රටේ ආරක්ෂාවටද බරපතල තර්ජනයක් එල්ලවන බවට වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් පෙන්වා දෙනවා විදුලිබල මණ්ඩලය ඇතුළු සියලු වෘත්තීය සමිති මීට එරෙහිව අත්වැල් බැඳගනිමින් සිටින මොහොතක ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11ක් පසුගිය 29 වන දින මහජන මන්ත්‍රණ සභාව නමින් විශේෂ සමුළුවක් පවත්වමින් යුගදනවි බලාගාරයේ ඇමරිකානු සමාගමක් වෙත පවරා දීමට එරෙහිව සිය දැඩි විරෝධය පළ කළා. මෙහිදී රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කර නමතුරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස යුගදනවි සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති තීරණය බරපතල ලෙස විවේචනය කළා. විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිස එල්ල කළ මෙම චෝදනාවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පිළිතුරු ලබා දුන්නා. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ගැලරියට කතා කරන බවටයි. කරබලු පිටේ 100%ක් ඇමරිකාවට වික්කයි කියන එක ඇත්ත. ඒක හරියට ඉන්දියන් සමාගමකට IOC එක වික්කා වගේ. එහෙනම් අද විමල් වීරවංශ මහත්තුමාට ගම්මන්පිල මහත්තුමාට වාසුදේව නානායක්කාරතුමාලට ගැලරියට සෙල්ලම් කළා හරියන්නේ නැහැ. අද මේ රටේ ආර්ථිකයත් එක්ක රට කොට ගන්න කටයුතු කරන්න වෙනවා. බොහොම ලේසි ගැලරියට සෙල්ලම් කරන්නේ. මම වගකීමකින් කියනවා ඔය තුන් දෙනාම කිව්වා කොටස් විකිනීම පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ. සොලිඩ් ගෑස් ඒකාධිකාරයක් වෙන එකටයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. හැම දේශපාලන පක්ෂයකටම විනයක් තියෙනවා. ඒ විනය අනුව තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට ඒවා වහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ප්‍රසිද්ධියේ රටට ගිහිල්ලා චෝදනා එල්ල කරන නම් අභූත විදිහට අපිට ඒක ගැන තීන්දුවක් ගන්න වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය එහෙම සැලෙන පක්ෂයක් නෙමෙයි. ඉස්සරහා නායකකම් වලට ජනාධිපන් වලට ගර්රියට කතා කළා මග හදා ගන්න කියලා කල්පනා කරනවා අපි ඒගොල්ලන්ට ඉඩ දෙනවා එහෙම කීලෙක් කරගන්න. එහෙම නැතුව අපේ ඇතුළේ ඉඳන් අපෝ කකායේ වැඩ කරන ඉඩ දෙන්නේ නැහැ. මේ එළබෙන තුන්වෙනිදා විදුලි සංගම් අනතුරුංග වල තියෙනවා දැඩි වෘත්ති ක්‍රියාමාර්ගයකට යනවා කියලා ලංකාවේ විදුලිය ඇනහිටි කියලා. රජයක් හැටියට අපි අභියෝග බාර ගන්න බැරි නම් අපිට රජයක් කරන්න බෑනේ. අපි අභියෝග බාර ගන්නවා. මට 100%ක් විශ්වාසයි අපි ඇතුළේ සාකච්ඡා කරලා තියෙන විදියට විදුලි විසන්දවීමක් නැතුව අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඕම් කියනවා පුළුවන් නම් ඇමරිකාවට ඇවිල්ලා ස්විච් එක දාන්න කියලා. හරි ඉතින් කවුද ස්විච් එක දාන්නේ කියලා තුන් වෙනදට බලමුකෝ. මොකද ඔබතුමාලා ගන්න පියවර මේ සම්බන්ධ. ගන්න පියවර ඔක්කොම මට ප්‍රසිද්ධ කරන්න ඕන එකමක් නෑ. අපි විදුලිය අකණ්ඩව පවත්වාගෙන යන කාර්යයන්ට ඉෂ්ට කරලා තියෙනවා. යෝගතනවි බලාගාරයේ ඇමරිකානු සමාගමකට ලබා දීම සහ ඊට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දක්වන විරෝධය පිළිබඳව මහා සංගරත්නය දේශපාලඥයින් හා විවිධ පාර්ශවයන් පළ කළ අදහස් කිහිපයක් දැන් හැම නාටකයක්ම පිටිපස්සේ සාටකයක් තියෙනවා කියලා අද ජනතාව දන්නවා. ඒ නිසා ඇත්ත ඇමරිකන් කාර්යයට විරුද්ධ නම් කරුණා කරලා ආණ්ඩුව ඇතුලේ ඉන්න ඇමරිකන් නියෝජිතයට විරුද්ධව බහින්න එළියට. ඇමතිකම් වල රස විඳ විඳ කටු සූප්පු කර කර බොරුවට ආණ්ඩුව ඇතුලේ විපක්ෂයක් හැටියට රඟ දක්වන්න එපා. එක වෙලාවක කියනවා ෆොසිල් ෆියුල් වලින් බලශක්ති නිෂ්පාදනය කරන්න බෑ වියදම් වැඩි. ඊට පස්සේ ගෑස් වලට ගියාම කියනවා ඒකාධිකාරියක් හදන්න උත්සාහ කරනවා. එහෙනම් තියෙන විකල්පය තමයි සූර්ය බලය සහ හුලම් බලය. එතකොට කියනවා ග්‍රිඩ් එක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ යනවා ගල්ලංගුරු වල. ගල්ලංගුරු වලට යනකොට කියනවා පරිසරය දූෂණය වෙනවා කියලා. මේ සියලුම කාරණා කරන්න බෑ.
අරමුදේට විසඳුම් මේ රාජපක්ෂවරුන්ට නැහැ කියන වගේම ඒ රාජපක්ෂවරුන්ට බොරු විරෝධයක් මවාපාන ගම්මම්බිඩලට විමල් වීරවංශලටත් නැහැ කියන එක අපි කියනවා මේ රට බේරාගත යුතුයි අපි දැක්ක පෙරේදා උදේ ගම්මම්පෙල විමල් වීරසඳු පක්ෂ 11 ජනතා ප්‍රකාශය කියලා මාධ්‍යම්වත් තිබ්බා ඒකේ දයාසිරි ජයසේකර මෙතිතුමාගේ රාජ්‍ය මෙතිතුමාගේ කතාවෙන් පේනවා ගොනා හැරෙන්නේ පොල්පලේ කණ්ඩ කියලා අපිට ඉතා පැහැදිලි මේ වෙන්න යන්නේ ආණ්ඩුවේ ගෙදර මුරබල්ලගේ භූමිකාව ඉටු කිරීමේ දවණිකාව සම්පත් විකුණපු නැති ජනාධිපති වෙන මේ රටේ ජනාධිපති වෙලා මේ රට ආරක්ෂා කරපු මිනිස්සෙක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා මේ කණ්ඩායම කවදාකවත් අපි කිසි දවසක මේ රටේ සම්පත් විකුණන්න දෙන්නේ නැහැ ඒක ඉරහඳ වගේ අපි මේ කියන්නේ ඉතින් ඒ නිසා අලුත් ක්‍රමවේද අලුත් මතවාද අලුත් දේවල් එක්ක එකතුලා රට හදන්න යනකොට වැරදි විදිහටම මේ දෙක දැකලා හංගඩු ගහන්න හදන්න එපා ඒකේ හංගඩු ගහන්නේ මේ එක්කෙනෙක් දෙන්නේ නැහැ මුළු රටම තමයි අවසානයේ ওই මතවාද ධර්ම කණ්ඩායම හංගඩු ගන්න හදන්න මේ රට ආදරය කරපු මිනිස්සු හැටියට කතා කරපු අය ලැජ්ජ නැතුව චීනෙට කොටහක් යනකොට ඒකම ඇමරිකාව අර ගන්නකොට අර පැත්තෙන් ඉන්දියාව අර ගන්නකොට දැන් චීනෙ නොඑක් තහංචි දානකොට රෙදි ඇඳගෙන මේ ආදෙව ඉන්නේ මේ ආණ්ඩුවේ ලැජ්ජ නැතුව ඇමතිකම් පැත්තකට දාලා ගිහිල්ලා නිකන් ස්වාධීන වෙලා ඉඳන් කතා කරන්නකෝ නැත්තම් මන් දන්න වාසුදේව නානායක්කාර මහත්තයලා එතකොට ගම්මන්පිල මහත්තයලා කටින්ද කතා කරන්නේ කොහෙන්ද කියන එක මම ප්‍රශ්න කරනවා ආණ්ඩුවේ ඇමති වරප්‍රසාද ටික විඳින ගමන් ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම සදාචාරාත්මක නැහැ ඒක රෙද්ද ඇඳගෙන කතා කිරීමක් නෙවෙයි කොන්දක් තියෙනවනම් විමල් වීරවංශ මහත්තුමාලා උදේගම්මන්පිල මහත්තුමාලා කරුණා කරලා අපි අභියෝග කරනොත් තනතුරු වලින් ඉල්ලාස් වෙන්න නිකන් අර චණ්ඩි පාඩ් දාගෙන අරයාගේ පස්ස පැත්තර ගහන්නම් මෙයාගේ පස්ස පැත්තර ගහන්නම් කියන කතා විමල් වීරවංශ මහත්තයට හයියෙන් සද්ද දාලා කෑ ගහලා කතා කරන්න පුළුවන් එහෙනම් අපිටත් සද්ද දාලා හයියෙන් කතා කරන්න පුළුවන් ඒ නිසා ආප්පේ දැනගන්න ඕන තාච්චියේ හිටපු විදිය ආප්පේට ඕන විදියට තාච්චිය හැසිරෙන්නේ නැහැ තාච්චියට ඕන විදියට ආප්පේ හැසිරෙනවා මිසක් මේ ඇමතිවරු කියන්නේ සත්‍ය නම් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රෙජිමය කැබිනට් එක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බරපතල වංචාවක් රටට කර ඇත එහෙමනම් ආණ්ඩුව ඉල්ලාස් වෙන්නට ඕන මස්කට නැමැති ඇමතිකම ලෙවකකයි නැතුව ඕකෙන් එලියට බහින්න එලියට බහැලා මහජනතාවත් එක්ක පෙළ ගැහෙන එතකොට රටේ ජනතාව දන්නවා ඔබතුමන්ලා මේ විජාතිකරණය කිරීමට එරෙහි කියලා. හැබැයි ඕක ඇතුළේ ඉඳගෙන කරන සටනේදී මිනිස්සු දන්නවා එතකොට ආණ්ඩුවේ මෙහෙවීමකින් තමයි මේක කරන්න කියලා. විදුලි බල ශේෂ්ත්‍රයේ කංජ තෙල් ශේෂ්ත්‍රයේ විදේශිකයන්ට විකුණා දාන පරගති ක්‍රියාමාර්ගයකට ජනාධිපතිවරයා තාණ්ඩුවක් ගමන් කළ තියෙන තත්ත්වය තුළ මේ බලාගාරයට ඩොලර් මිලියන 250ක් දීලා වර්ෂයකට ඩොලර් මිලියන 300ක් විතර ලංකාවෙන් ලාභාංශ විදියට ඇදගන්න ව්‍යාපාරයක් තමයි මේ ආරම්භ කළ තියෙන්නේ. දැන් අපිට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනයට 149ක කොටස් දුන්නා. දැන් හුඟක් දෙනෙක් කියනවා අද එමිරේට්ස් ආයතනයේ තිබ්බනම් ශ්‍රී ලංකන් ගුවන් සේවය මීට වඩා හොඳට තියෙනවා. ඒක නිසා ආයෝජන අවශ්‍යයි. කිසිම අභියෝගයක් නැහැ අපි අතර. මේක සංවාදයක්. අපි ආණ්ඩුව ඇතුලේ ආරම්භ වී තිබෙන. ඒ සංවාදය අපි කෙලවර කරගන්නේ ඇත්තටම වඩාත් සාරවත් තීරණයක් කරා එළමීමෙන්. ඉදිරියේදී ගන්න තීන්දුව తీරණ ගැන හදිසි වෙන්නෙත් නැහැ හැබැයි කොරහේ කිඹුල්ලු දකින්නෙත් නැහැ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා මේ අතර කාබනික පොහොර සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය යහපත් වූද වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා පවතින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල මේ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී මේ පැල 200ක් පමණ රෝපණය කිරීම සිදු කෙරුණා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නා. කාබනික පොහොර සම්බන්ධයෙන් මට විශාල අත්දැකීම් රාශියක් තියෙන කෙනෙක්. ලංකාව වගේ රටක රටවශයෙන් කාබනික පොහොර කරනවා නම් අවුරුදු මම විශ්වාස කරන්නේ ඒ සාර්ථක කරගන්න අවුරුදු 10කවත් සංවර්ධන සැලැස්මක් අවශ්‍ය වෙනවා ජනාධිපතිතුමාගේ මේ වැඩසටහන ප්‍රතිපත්තියක් විදිහට ඉතාමත් හොඳයි ඒ ප්‍රතිපත්තියේ කිසිම වැරද්දක් නැහැ මෙතන සැලැස්මේ ප්‍රශ්න තියෙන්නේ ගොවීන් වෙනුවෙන් මමත් අපේ පක්ෂයත් හැම වෙලේම රජයේ වගකීම්වංශ සෑම කෙනෙක් සමගම කතා කරන්න තියෙනවා මේ අවුල්සහගත තත්ත්වය ඉතා ඉක්මනින් විසඳීම අවශ්‍ය වෙනවා අපි කියන දේවල් පිළිගත්තා හෝ නොගත්තා හෝ රජයේ වගකීම් प्रश्न चंदेने का ना इतनी अभी काटा पड़ी इन सिद्ध
මම හිතන්නේ ඉතින් ওই ප්‍රශ්නේ උඩ පෙරලියක් ඇති වෙයි කියලා ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අදහස සහ මතය ඒගොල්ලන්ගේ කියලා දිනවා ඉතින් ආණ්ඩුවක් තුල ඉන්නකොට මගේ ආණ්ඩුව කාලේ වුණත් මගේ ඇමතිවරු තම තමන්ගේ මතය අදහස් ඉදිරිපත් කළා ඉතින් ඒක අදහසක් මතයක් ඉදිරිපත් කළායි කියලා ඒක වරපතල දේශපාලන අවුලකට යන තත්වයක් ඇති වෙයි කියලා මම එහෙම හිතන්නේ නැහැ ඉතින් ආණ්ඩුව යම් පෙරලියක් ඇති වෙයිද ඇයි ඒ මොකද අපි දැන් මේ අස්සලා කවුරු එක්කද එකතු වෙන්නේ අපිට එකතු වෙන්න කෙනෙකුත් නැහැ හෙට වෙන දේ මොකද්ද කියලා අපිට අදට කියන්න පුළුවන් ගමන් නැහැ අනිත් එක ඉතින් අපි මේ කොරහේ කිඹුල්ලු දාගින්නත් හොඳ නැහැ මේ කාලය තුල අපි එච්චර අවුල් හදාගන්න හොඳ නැහැ මොකද රට නරක තැනක තියෙන්නේ අවුල් හදාගන්න නැතුව මේ තියෙන ප්‍රශ්න ටික විසඳා ගැනීම තමයි හොඳ වෙන්නේ මැතිවරණ කාලයක් වෙනකොට මේ තීන්දුව తీරන එක එක්කෙනා පක්ෂ දේශපාලන වශයෙන් ගන්න පුළුවන් ඒක වෙනම ප්‍රශ්නයක් ලබන 8 වනදා සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් පසු දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාසල් නොයෑම වර්ජන නිරතව සිටි සියලුම ගුරු විදුහල්පති සංගම් පසුගිය 25 වනදා සිට පාසල් කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කළා. එහෙත් ඔවුන් දිගින් දිගටම රජයට බල කරමින් ප්‍රකාශ කර සිටියේ තම වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන තුරු අකුරට වැඩ කරන බවයි. එනම් පාසල් කටයුතු උදෑසන 7:30 සිට පසුර 1:30 දක්වා පමණක් සිදු කර බාහිර කටයුතු සඳහා සහභාගී නොවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මෙතර ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ එළබෙන 8 වෙනිදා පාසල් ආරම්භ කළ පසු දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි. පාසල් වේලාවෙන් පස්සේ කිසිදු වෙලක් අපි කරන්නේ නැහැ සෙනසුරාදා ඉරිදා කිසි වැඩක් කරන්නේ නැහැ. අපි දැක්ක අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කරලා දිනවා සෙනසුරාදා පාසල් පවත්වන්න අපි සලකා බලනවා කියලා. අපි කියන්න කැමති අපේ වැටුප් සකස් කිරීමෙන් තොරව සලකා බැලීම අධ්‍යා කිසි දෙයකට අපි සූදානම් නැහැ. 8 වෙනිදා පාසල් ආරම්භ කිරීමෙන් පස්සේ අපි දැවැන්ත වැඩවලට යන්න අපි තීරණය කරලා තියෙනවා. අපි පහදලම ආණ්ඩුවට ගෙනවා අපිට නොවැම්බර් 12 වැයට කලින් ආණ්ඩුව ප්‍රකාශ කරන්න ඕනේ අපිට අපේ වැටුප් යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂත් එක්ක කරපු සාකච්ඡාවට එයා ගිය විසඳුමක් අපිට ඕනේ. එහෙම නැති වුණොත් අපේ වර්ජනය අපි ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා. අපි පහදලියම අපේ ක්‍රියාමාර්ග යන්නේ උගන්වමින් ගුරු සහ විදුහල්පතිවරු හුදෙකලා කරලා ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය හුදෙකලා කරලා අපිව තලලා දාන්න නැහැ අපි ඒකට ඉඩ දෙන්න සූදානම් නැහැ කියන පණිවිඩය අපි දෙන්න සූදානම් නොවැම්බර් 12 වෙනකන් කල් තියෙනවා ඔය පෙට්ටියේ දාලා වාගෙන ඉන්න අයවැය ඔය අයවැය මොනවද ගුරු විදුහල්පති වරුන්ගේ මේ වැටුප් ගැටලුව විසඳුන්න එන යෝජනා කියන එක දැන් අපිට කියන්න ඕනේ මේ අරගල 112 වෙනි දිනේ අද ඔක්තෝබර් 31 සාට වෙනිදා පාසල් ආරම්භ කරන්න කලින් දැනුත් කල් තියෙනවා බැසිල් මහත්තයෝ දැනුත් කල් තියෙනවා ඔන්න විසඳුම් දෙන්න පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින්නේ කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙන්නේ නොවන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා ඒ කටුව පෙටිය ශාන්ත සෙබස්තියන් දෙවමතුරේ පැවති උත්සවයකට එක් වෙමින් කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව මීසම් ගෘහය විවෘත කිරීම සිදු වුණා ඒ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒ නනතුරු කාඩිනල් හිමියන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි හැමදාම කිව්වේ ඉතනේ මේ මිනිසු විරුද්ධතාවයේ මනාව දමන්නට හේතු වෙච්ච හේතු අපිට දැනගන්න ඕනේ කියලා. ඒක අපේ අයිතිවාසිකම. ඒක අපිට දෙන තෑග්ගක් නෙමෙයි කවුරුත්. ඒක අපේ අයිතිවාසිකම. අපි ආරවුල් ඇති කරගන්න කරන අරගලයක් නෙමෙයි. අපිට ඕනේ යුක්තිය ඉෂ්ට කරනවා තමයි. අපි එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. 2003 අංක 9 දරන ප්‍රායෝගික කටයුතු අධිකාරී පනත උල්ලංඝනය කරන වෙළඳුන්ට එරෙහිව වහම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාරිභෝගික ආයතන සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විදානගේ මහතා පවසනවා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා අද රට පුරාම බොහෝ වෙළඳසැල් වල සිමෙන්ති කොටයක් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයාට වැලි කියුබ් එකක් මිලදී ගන්න වෙලා තියෙනවා සායව කොන්දේශ දමනවා එතකොට අපි අහනවා වෙළඳ ඇමතිවරයා නිදිද
පාරිභෝග කඩතුවල් බාර ඇමතිවරයන් නිදිද පාරිභෝග කඩතු අධිකාරිය සභාපතිවරයන් නිදිද 2003 පාරිභෝග කඩතු අධිකාරිය පනත යට තිබෙන පාරිභෝග අධිකාරිය තමයි මේක බලන්න ඕන හැබැයි අද නිලධාරී මොකක්ද කරන්නේ මේවා බලන්නේ නැහැ ඒ නිසා අද කූට ව්‍යාපාරිකෝ තමන්ට ඕන ඕන ආකාරයට මේවා හසුරවන්න කටයුතු කරන ඉතිහාසයේ අකාර්යක්ෂම අදක්ෂම විලඳ ඇමතිවරයා බවට බන්දුළු ගුණවර්ධන ඇමතිවරයා පත් වෙලා තිබෙනවා ඒ හින්දා ඉතාමත්ම ඉක්මනින් බන්දුළු ගුණවර්ධන ඇමතිවරයා විලඳ ඇමති ධුරයෙන් ඉවත් කර පාරිභෝගිකයාට බාණ්ඩ සහන මිට ලබා ගැනීම සඳහා සහ පාරිභෝගිකයාට අනීතික ලෙස මේ කොන්දේසි දැමමින් 2003 අංකරම දන්න පාරිභෝග කඩතු අධිකාරී පනත උල්ලංඝනය කරමින් බාණ්ඩ විකුණන වෙළෙන්දන්ට එරියව වහාම නීතිය ක්‍රියාත්මක සඳහා කටයුතු කළ යුතුයි දැන් විදෙස් පුවත් ලබන වසරේ මැද භාගයේ වන විට ලෝක ජනගහනයෙන් 70%කට කොවිඩ් එන්නත් ලබා දීමට G20 රටවල් සෝදානම් වනවා චීනයේ තුල කොවිඩ් නව වෛරස ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින බවයි වාර්තා වන්නේ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක් අඩු ආදායම් ලාභී රටවලට ලබා දීමට කැනඩාව තීරණය කර තිබෙනවා දැන් ලෝක කොවිඩ් තත්ත්වය මෙවන විට ඉතාලියේ රැස්ව සිටින G20 රටවල් කොවිඩ් සම්බන්ධව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. එහිලා ලබන වසර මැදවන විට කොවිඩ් එන්නත ලෝක ජනගහනයෙන් 70%කට ලබා දීමට සැලසුම් සකස් කිරීමට G20 රටවල් එකඟ වී තිබෙනවා. චීනයේ පුරා කොවිඩ් නව වෛරස් ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. මෙවන විට නව සම්ප්‍රේෂණයන්ට ගොදුරු වූ රෝගීන් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. නව වෛරස ව්‍යාප්තියන් නිසා සමහර දේශ සීමා ඔස්සේ පැමිණෙන සංචාරකීන්ට සමහර සීමා පනවන්නද චීන බලධාරීන් ක්‍රියා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 200ක් අඩු ආදායම් ලාභී රටවලට පරිත්‍යාග කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රූඩෝ මේ බව පවසා ඇත්තේ G20 සමුළුවේදී. උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.